සිරි දිනයි ආදරෙන් පිළිගන්නවා ද දවසෙත් දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා බහත් එක්ක අපි මේ දවස්වල කතා කරන්නේ දෙවියන් වහන්සේ අපිට කතා කරන්නේ පූජාවක් කැපවීම සම්පූර්ණ යටත්කම දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන දේ අන් අය වෙනුවෙන් නැත්නම් දෙවියන් වහන්සේ වෙනුවෙන් වැගිරෙන එක දැන් අපි ගොඩක් වෙලාවට මම දැකලා තිනවා මම අහලා තිනවා ගොඩාක් අය කියන කතාවක් මම මේ සමාවෙන්න මාව වරදවල වටහා ගන්න එපා මම මේ විවේචනය කරනවා නෙමෙයි කන්ඩෙම් කරනවා නෙමෙයි සමහර අපේ තියෙන වැරදි අපි හදා ගන්න මම සමහර දේවල් උලුප්පලා ගේනවා ඒකයි මේ කරන්නේ මට ඇහිලා තිනවා ගොඩක් අය කියනවා මම දෙවියන් වහන්සේට සේවය කරනවා මිනිස්සුන්ට මම සේවය කරන්නේ නැහැ කියලා දැන් එක අතකින් ඇත්ත එක පැත්තකින් බැලුවම එක ඇත්ත මිනිස්සෙකුට සේවය කරනවා එක නෙමෙයි දෙවියන්සල තමයි සේවය කරන්නේ නමුත් යේසුස් වහන්සේම කිව්වා නුඹ මේ කෙනෙකුට කරොත් ඒ දේ මට කළා හා සමානයි ඒ වගේම මේ අපිට යවුම් පත්‍රවල ගෝලයන් අපිට කියන දේ තමයි ඔබ ස්වාමින් වහන්සේට කරනවාක් මෙන් මේ ලෝකයේ ස්වාමිවරුන්ට ඔබ සේවයක් කරනකොට වැඩ කරනවා නම් ජොබ් එකක් ව්‍යාපාරයක් කරනවා නම් මේ ලෝකයේ ස්වාමියෙකුට වැඩ කරනකොට ඒක දෙවියන් වහන්සේට කරනවා වගේ කරන්න. ඒක යේසුස් වහන්සේ උදෙසා කරනවා වගේ කරන්න. එතකොට ඒ වගේ අපි අර දෙවියන් වහන්සේට සේවය කරනවා කියලා කිව්වහම එකකින් අදහස් කරන්නේ දෙවියන් වහන්සේට සේවය කරනවා නෙමෙයි. වරදල තේරුම් ගන්නපද දැන් අපි මම උදාහරණයක් ගන්නම්. දේවමාලිගාවේ වතාවත් කරපු අය පූජකයෝ ලෙවිවරු මේ අය අපි දකිනවා දෙවියන් වහන්සේට සේවය කරා. ඒ දේව මාලිකාවේ වතාවත් කළා දුම් පූජාසනෙට දුම් දාලා අරවා මේ ඔක්කොම ඒ දෙවියන් වහන්සේට සේවය කිරීම. නමුත් යේසුස් වහන්සේ අපිට දුන්නේ දෙවියන් වහන්සේට සේවය කරනවා කියලා දෙන්නේ උඹලගේ ආත්මික සේවය කියලා කිව්වේ අපේ ශරීර ජීවමාන යාගයක් කොට ඔප්පු කරමින් දෙවියන් වහන්සේගේ සේවය මිනිස්යන්ට කිරීම. ඒක තමයි යේසුස් වහන්සේ කතා කරේ අසල්වැසියට ප්‍රේම කරන්න. ඔබ අසල්වැසියට ප්‍රේම කරනවා නම් අර අර මිනි මැරීම හොරකම් කිරීම වංචාව කාමචර්ය මේ කිසි දෙයක් කරන්නේ නැහැ ඔයා. මොකද ඔයා අසල්වැසියට ප්‍රේම කරනවා කියලා කියන්නේ ඒ කෙනා ට හානියක් ඔයා කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ. එතකොට දෙවියන් වහන්සේගේ සේවය මනුෂ්‍යයාට කිරීම නැත්නම් මනුෂ්‍යයා ඉදිරියේ දෙවියන් වහන්සේගේ සේවය කිරීම තමයි දෙවියන්වස අපි බලාපොරොත්තු වෙන. කියන්නේ අපි සේවය කරන්නේ ඇත්තටම මිනිස්සුන්ට. ඒ කියන්නේ මිනිස්සයා දෙවියන්වස උදෙසා උන්වහන්සේට සේවය කරනවා කියන්නේ මිනිස්සුන්ට කරන එක. මම හිතනවා ඔයගලන්ට වැටහෙනවා කියලා මම මොකද කියන්න උත්සාහ කරන්න කියලා. ඒ කියන්නේ ඔයා ඉස්සරහ දෙවියන්වස හිටගෙන නැහනේ. සමායන මම කියන්නේ ඒ කියන්නේ වතාවත් කරන්න, දුම් පූජාසන අල්ලන්න, දුම් අල්ලන්න අර අපි දැකලා තියෙනවා විරුද්ධ ආගම්වල මොනවාද කට්ට කුමංජල් දාලා දුම් අල්ලනවා, ඒ දේවල් කරනවා, මල් පහන් පූජා කරනවා, ඒ වගේ දේවල් එහෙම එකක් නෙමෙයි අපිට තියෙන්නේ. නේද? උනන්ස අපිට කිව්වේ මොකද්ද? අසලැසෙට ප්‍රේම කරන්න. මම නුඹට ප්‍රේම කරාක් මෙන් නුඹලත් එකිනෙකාට ප්‍රේම කරන්න. හරි අපිට කිව්වේ ගිහින් සුභාරංචිය ප්‍රකාශ කරන්න, ගෝලයන් බිහි කරන්න. ඒ දේවල් වෙන අය වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ දිය වෙන්නට දෙන්න කැප වෙන්න. ඒ කැපවීම තමයි දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන දේ. ඒ කැපවීම අපිට ගන්න බෑ. නැත්නම් ඒක අපිට වෙනම මේක හදා ගන්න බෑ. ඒ කැපවීම කියන එක අපේ ඇතුළෙන්ම එන්න ඕන දෙයක්. හරි. කැපවීමක් එන්න නම් අත්දැකීමක් තියෙන්න ඕනේ. මම මේ ගැන ගියේ ඉරිදා කතා කරපු වෙලාවේ දේශනා කරපු වෙලාවේ මම ටිකක් ඒ ගැන පොඩ්ඩක් කතා කරා. නමුත් මම හිතනවා ඒ ගැන පොඩ්ඩක් අපි කතා කරන්න මොකද දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා ඒ දේ. විශේෂයෙන් මේ කාලේ ස්වාමින් වහන්සේ ගිහි මාසන්නව තියෙන මේ කාලේ මුළු ලෝකෙම අන්ධකාරයෙන් වැහිලා ජනයා ඝන අන්ධකාරයෙන් වැසි මිනිස්යන් කිසිම බලාපොරොත්තුවක් නැතුව ඊමේ අත දුවන මිනිස්යන් වියවුල් වෙලා මිනිස්සු පීඩනයට ලක් වෙලා මේක ලංකාවේ දැන් වුණාට මේක ලෝකෙම සිද්ධ වෙන්න යනවා මම ඒක උගලන්ට කියලා තියෙනවා.
නිසා මේක ලංකාවේ දැන් සිදුනට වාහිතයි මේ ලංකාවේ නිසා මේ කතාව ගැන මේක මුළු ලෝකෙටම සිද්ධ වෙන්න යනවා බොහොම ළඟදී එතකොට ඒ වෙලාවේදී මිනිස්සු හෙළ වෙනවා මිනිස්සු මේ වෙනකොට බලාපොරොත්තු සුන් වෙලා තියෙනවා ඉතින් එහෙම සෙනගකට එහෙම සෙනගක් අතරේ දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස අපේ ක්‍රියාකලාපේ නැත්තම් අපේ කාර්යභාරය මොකක්ද ජේසුස් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ උන්වහන්සේව නියෝජනය කරමින් උන්වහන්සේගේ ආලෝකය අන්‍ය ජාතීන්ට විහිදවන එක. ඒක තමයි යසයා නාවකී කිව්වේ. යසයා කිව්වේ ස්වාමින් වහන්සේගේ ආලෝකය නුඹලා කෙරෙහි උදා වෙනවා. උන්වහන්සේගේ ආලෝකය නුඹලා තුලින් අන්‍ය ජාතීන් දකින්ට යනවා. දෙවියන් වහන්සේගේ මහිමය ඔබ තුලින් දකින්ට යනවා කියලා. යේසුස් වහන්සේගේ තුල් උන්වහන්සේගේ මහිමය උන්වහන්සේගේ ග්ලෝරි එක. යසයා කිව්වේ ඒක. එතන එහෙම වෙන්න නම් අපි මොකද කරන්න ඕනේ? හරි. අන්න ඒක තමයි කැපවීම කියන්නේ. ඒක තමයි මිනිස්සු ඉදිරියේ දිය වෙනවා කියන්නේ. මිනිස්සු ඉදිරියේ අපි වැගිරෙනවා කියන්නේ ඒක සම්පූර්ණ කැපවීම. කැපවීම කියන්නේ මේ ගෙදරටලා බයිබලේ කියවන එක නෙමෙයි. නෑ නෑ නෑ. ඒක නෙමෙයි. වරදලා තේරුම් ගන්න මේක කරන්න ඒක ඕනේ. අධ්‍යයනය කරන්න ඒක ඕනේ. ඔයා ගෙදරටලා යාඥා කරන එකත් නෙමෙයි කැපවීම කියන්නේ. ඒකත් කරන්න ඕනේ හැබැයි. කැපවීම කියන්නේ මිනිස්සු වෙනුවෙන් කැපවෙන්න. යේසුස් වහන්සේ කිව්වා කෙනෙක් ඔබට අඩ ගැහුවොත් හැතක්මක් කියන්න. ඔහු ඔබ හැතක්ම දෙකක් කියන්න ඔහුත් එක්ක. හරි. ඒතර ඔයා ලෑසිදර එක්ස්ට්‍රා මයිල් එක යන්න. එක්ස්ට්‍රා හැතක්ම නැත්නම් වැඩිපුර හැතක්ම යන්න ඔයා ලෑස්තිද? මනුෂ්‍යයන් වෙනුවෙන්. මනුෂ්‍යයෙකුගේ ජීවිතයට යේසුස් වහන්සේගේ ආලෝකය විහිදවන්න ඔයා කොච්චර දුර යනවද? ඔයා කොච්චර කැපවීමක් කරනවද? ඔය නැත්තම් කිඳිරි ගගද කැපවීම කරන්නේ. මේ දවස්වල පෙට්‍රල් නෑ, බස් නෑ, අරව නෑ, මේව නෑ කීකේ කම්ප්ලේන්ට් කර කර ඉන්නවද? එහෙම නැත්තම් ඔය තියෙන විදිහට උපරිම ශක්තිය යොදලා කොහොම හරි ඒ දේ කරන්න ඔය කැප වෙනවද? මේකයි මං අහන්නේ. යේසුස් වහන්සේ බලාපොරොත්තු වෙනන්නේ ඒක. හැබැයි ඒ කැපවීම දෙන්න නම් ඒ කැපවීම ඉගෙන ගන්න බෑ. උගන්නන්නත් බෑ. ඒ කැපවීම පුරුදු කරන්නත් බෑ. ඒ කැපවීම ඇතුලෙන් එන්න ඕනේ. අර අපි කතාවට කියන්නේ බොක්කෙන් එන්න ඕනේ කැපවීම. බොක්කේ නැත්තම් වැඩන්නේ ඒක ඇතුලේ නැත්තම් එන්නේ නැහැ. ඒක කොච්චර උත්සාහ කරත් ගන්නත් බෑ. ඉතින් ඒක වෙන්න නම් ඒ කැපවීම එන්න නම් අත්දැකීමක් තියෙන්න ඕනේ. ඔබට අත්දැකීමක් තියෙන්න ඕනේ. ඒ අත්දැකීම දෙන්නත් බෑ. කාටත් උගන්වන්නත් බෑ. බයිබල් කොලෙජ්වල උගන්වන්නත් බෑ. චර්ච් එකේ සන්ඩේ ස්කූල් එක උගන්වන්නත් බෑ. චර්ච් එකේ දේශනාවලදී උගන්වන්නත් බෑ. බයිබල් ස්ටඩි එකේදී මේ වගේ උගන්වන්නත් බෑ. ඒක ඔයාම දෙවියන් වහන්සේත් එක්ක ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක ඒ අත්දැකීම ලබන්න ඕනේ. හරි. ඒක තමයි මම කතා කරේ ගියේ ඉරිදා. ඒ අත්දැකීමට එන්න. යේසුස් වහන්සේ තුල ඒ අත්දැකීමට එන්න. ශුද්ධාත්මයන් වහන්සේගේ ඒ අත්දැකීමට එන්න. අපිට දුන්න ආදර්ශය ඒ තමයි ඒ කාන්තාව මරියා. මං ඒ මරියා ගැන මාතා මරියා ලාසරස්ගේ සහෝදරියන් ඒගොලු කොහොමද යේසුස් වහන්සේ ළඟ ඉගෙන ගත්තේ මරියා කොහොමද වචනය හොඳට හැදෑරුවේ ඉතින් අද සභාවේ ඉන්නවා වගේ ගොඩාක් වෙලාවට මරියා වචනය ඉගෙන ගත්තා වචනය හැදෑරුවා වචනය තුල ශක්තිමත්ව හිටියා වචනේ දැනගෙන හිටියා නමුත් කැපවීමක් එන්න නම් හරි සම්පූර්ණ කැපවීමක් එන්න නම් අත්දැකීමක් තියෙන්න ඕනේ. ඒ අත්දැකීම තමයි මරියා ලබා ගත්තේ ලාසරස්ගේ මරණය සහ මං කියන අසනීපය මරණය සහ නැවත නැගිටීම හරහා. අපි දකිනවනේ මං ඔයාලට මම ඔයගලන්ට කිව්වා ලාසරස් අසනීප වෙච්ච වෙලාවේ පණිවිඩයක් යවනවා යේසුස් වහන්සේට. යේසුස් වහන්සේ ඕන කමින් පරක්කු වෙනවා. පැහැදිලිව තියෙනවා මේ මොකද ලාසරස් අසනීපයි කියලා ආවහම පණිවිඩය වෙන වෙන අය නැත්නම් එහෙම නැත්නම් සාමාන්‍ය විදිහට ඉක්මනට යන්න ඕන එක යේසුස් වහන්සේ දවස් දෙකක් හිටපු තැන තවත් පරක්කු වුණා කියලා කියනවා. එතකොට ඇයි එහෙම කරේ යේසුස් වහන්සේ? හරි ලාසරස්ව මැරිලා නැගිටවන එක උන්වහන්සේ දැනන් හිටියා. උන්වහන්සේ කරන්න හිටපු දෙයක්. මම හිතනවා උන්වහන්සේ මරියා ගැනත් දැනගෙන හිටියා කියලා.
ඒ නිසා ඒ අත්දැකීම දෙන්න. ඔයා හිතන්න මරියා පණිවිඩය යවලා ආවේ නැති වෙලාවේ. ඊට පස්සේ මැරුණාමත් ආවේ නැති වෙලාවේ වලදානකම්. ලාසරස් වලදානකම් ඉසස් වංශේ ආවේ නැහැ. හරි. ඒ විතරක් නෙමෙයි මැරිලා දවස් 4ක් යනකම් ආවේ නැහැ. හරි. එතකොට එහෙම තත්වයකදී මරියාගේ ඇතුළාන්තයේ තිබිච්ච ස්වභාවය ඇත්තටම යේසුස් වහන්සේ ගැන මරියට කලකිරෙන්නේ නැද්ද? මම දන්නේ නැහැ. මම මේ උපකල්පනය කරනවා. ඇයි ඇයි ආවේ නැත්තේ? ඇයි ඔය ආවේ නැත්තේ? මොකද ඒක අපිට තේරෙනවා මරියා යේසුස් වහන්සේව හම්බ වෙච්ච වෙලාවේ. මොකද කියන්නේ කියලා. මම ඔයගලන්ට කිව්වා මාතා ඉස්සලා ගියා යේසුස් වහන්සේ ළඟට. ඊට පස්සේ මාතා ඇවිල්ලා මරියාව එක්කන් යනවා. එක්කන් යනකොට මරියා දුවගෙන යනවා. අපි දකිනවා ඒක යොහාන් 11:32. යොහාන් 11:32 මෙන්න මෙහෙම කියනවා. එබැවින් මරියා යේසුස් වහන්සේ සිටි ස්ථානෙට ආකල උන්වහන්සේ දැක උන්වහන්සේගේ පාමුල වැටි. හරි. ස්වාමීනි ඔබ මෙහි සිටිසේක් නම් මාගේ සහෝදරයා මැරෙන්නේ නැතයි උන්වහන්සේට කීසේක. මරියා කියනවා ස්වාමීනි ඔයා හිටියානම් මෙතන ඔයා ආවනම් ඒ කියන්නේ ඔයා ඇවිල්ලා හිටියානම් අසනීප වෙලාවේ ඔයා හිටියානම් මගේ සහෝදරයා මැරෙන්නේ නැහැ. මම ඒකයි පණිවිඩය ඇරි අපි. ඔයා ආවේ නැහැ. ඒ නොකිය කියන ටික ඒ ටික. ඔයා දැනගත්ත අසනීපෙන් ඉන්නවා කියලා ඔයා ආවේ නැහැ. ඔයා හිටියානම් ඔයා ආවනම් මේ දේ වෙන්නේ නැහැ. ඒක තමයි මරියා ගැතුලි තිබුණු වේදනාව. මරියා ලොකු වේදනාවකින් කතා කරන්නේ. සහෝදරයා මිය ගිය වේදනාව වගේම යේසුස් වහන්සේ ඇයට හිතෙන්නේ ති යේසුස් වහන්සේ ඇයව නොසලකා හැරියා කියලා. සමහරට අපිත් එහෙම හිතන වෙලාවල් තියෙනවා නේද? අපි යාඥා කරනවා ගොඩක් දේවල් ගැන. අපි දෙවියන් වහන්සේට අපි වචනය ගැන දන්නවා, ඉගෙන ගන්නවා, යාඥා කරනවා, මේ දේවල් කරනවා. අපි සමහර දේවල් ඉල්ලනකොට අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මොකද හිතන්නේ අපිත් ඒ වගේ වේදනාවට පත් වෙන අවස්ථාවල් තියෙනවා. ඇයි මට මේක දුන්නේ නැත්තේ දෙවියන් වහන්සේ? ඇයි මම මෙච්චර ආශාවෙන් ඉඳලා දෙවියන් වහන්සේගේ සැලැස්මට අනුවයි මම මේක ඉල්ලන්නේ? පරක්කුයි. දැන් වැඩක් නැහැ. පරක්කු වෙලා වැඩි දැන්. හරි. මරියට ඕන උනේ අසනීප කාලේ එන්න. නමුත් යේසුස් වහන්සේ දැනන් හිටියා යේසුස් වහන්සේගේ බලය. උන්වහන්සේ දැනන් හිටියා පියාණන් වහන්සේ කරන්න යන දේ. ඒ නිසා යේසුස් වහන්සේ රැඳිලා හිටියා. මුකුත් කිව්වේ නැහැ. අයියා මරියට කිව්වේ නැහැ බය වෙන්න එපා මම පොඩ්ඩක් පරක්කු වෙලා ඉන්නම් කියලා පණිවිඩයක් ඇරියේ නැහැ. සද්ද නොකර හිටියා. උන්වහන්සේ අදත් ඔයා කතා කරනකොට සද්ද නොකර ඉන්නවා ඇති. ඔයා සමහර දේවල් ඉල්ලනවා ඇති දෙවියන් වහන්සේගෙන්. ඔයා ඉල්ලලා ඉවරලා තාම ලැබිලා නැහැ. තාම පරක්කුයි. දැන් වට ඉතන දැන් පරක්කු වැඩි. හරියට මරියා වගේ. මරියා කිව්වේ ඒකයි. ඔයා හිටියානම් මේක වෙන්නේ නැහැ කියලා කියන්නේ දැන් වැඩක් නැහැ. පරක්කු වැඩි. ඒකයි මේ කතා කරලා කියන්නේ. ඔයා හිටියානම් මැරෙන්නේ නැහැ. ඒකෙන් කියන්නේ නොකිය කියන කොටස තමයි දැන් පරක්කු වැඩි. දැන් පරක්කු වැඩි. But too late. ඔයා ආවේ වෙලාව පරක්කු වැඩි. මොකද ලෝකාකාරව එහෙම මැරිලා දවස් 4ක් කොහෙත්ම නැහැ. වෙන්න බෑ ඒක. ඒ නිසා මොකද කරන්නේ? මරියා හඬනවා. වැටිලා අඬනවා. මහා වේදනාවකින් අඬනවා. දැන් අමතක කරන්න එපා යේසුස් වහන්සේ ගොඩක් ආදරේ මේ පවුලට. ගොඩක් ආදරේ. ලාසරස්ටත් ආදරේ ගොඩක්. එක ගන්නවා. ලියලම තියෙනවා යොහාන්. ගොඩාක් උන්ට ආදරය කළා කියලා. ඒ නිසා මොකද වෙන්නේ? ඊළඟ පදේ කියනවා යේසුස් වහන්සේ ඈ අඬනවත් ඈ සමග ආ යුදෙව්වරුන් අඬනවත් දැක ආත්මයෙන් සුසුම්ලා කැළඹි. ඒ කියන්නේ ආත්මයෙන්. හරි. යේසුස් වහන්සේ ස්පිරිට් එකෙන් ඇතුළත. ඒ කියන්නේ ශුද්ධ ආත්මයන් වහන්සේ නේද? උන්වහන්සේගේ ආත්මයත් එක්ක සම්බන්ධ වෙලා හිටිය ශුද්ධ ආත්මයන් වහන්සේ. ශුද්ධාත්මෙන් පූර්ණව ඒ ශුද්ධාත්මයන් වහන්සේගෙන් මොකද සම්පූර්ණ වෙච්ච ඒ ආත්මය මොකද වුනේ? සුසුම් ලෑවා. ඊට පස්සේ කැළඹුණා. කැළඹුණා කියන්නේ මේ කලබලලා දිව්ව එහෙම එකක් නෙමෙයි. මේ කැළඹීම නෙමෙයි. ඇතුලෙන් ට්‍රබල්ඩ්. ඇතුලෙන් හරි නැහැ. මොකක් හරි දෙයක් හරි නැහැ. ඒ වගේම සුසුම් ලැබ. ඒ කියන්නේ දුක් වුණා. යේසුස් වහන්සේට වේදනාව දැනුණා.
මොකද උන්වහන්සේ මිනිස්සෙක්. මේ වෙලාවේ යේසුස් වහන්සේ මිනිස්සෙක් විදියට මෙතන ඉන්නවා. අපිට දැනෙන වේදනාව උන්වහන්සේට දැනුණා. උන්වහන්සේ දැනගත්ත මේ වේදනාව මරියා අඬනකොට එයත් එක්ක ආපු සෙනග අඬනකොට විලාප දෙනකොට යේසුස් වහන්සේගේ ස්පිරිට් එක ඇතුලේ උන්වහන්සේ groaning in the spirit ඇතුලෙන් වේදනාව වෙනවා. සුසුම් ලෑවා. හරි. එහෙම කියලා යේසුස් වහන්සේ අහනවා කොහෙද එයාව වැළලුවේ? කොහෙද වැළලුවේ? එතකොට කියනවා ඇවිත් බලන්න. ඉතින් ගොඩක් අය දකින්න සොහොනකට යන්නේ සාමාන්‍යයෙන් අපි දකින්න බලක් කරලා වල්නලා සමහරට කුරුසයක් හරි මොකක් හරි මිනි වල උඩ ගහලා තිනකොට එතනට යන්නේ සුසුම්ලා. එතනට යන්නේ අඬන්න. මොකද ඉන් ඉහට කරන්න දෙයක් නැහැ. පරක්කු වැඩි. සමහරට ඔයාගෙත් බලාපොරොත්තු අර ලාසරස් වල්ලා දාලා තිනවා වගේ වළලලා තියෙන්නේ නැති මේ වෙනකොට. සමහරට ඔයා හිතනදි පරක්කු වැඩි. දැන් මට මුකුත් කරන්න බෑ. ඔක්කොම දේවල් වෙලා. දැන් පරක්කු වැඩි. ඒ වගේ වාට දැනෙනවා ඇති ඔයාගේ ප්‍රශ්නේ. ඔයාගේ ඔයා මෙච්චර කල් ඉල්ලපු දේ ඔයාට දුන්නේ නැහැ, ලැබුන්නේ නැහැ. ඒක හරි වෙලාවේදී ආවේ නැහැ. ඔයා හිතනවා ඒක පරක්කු වැඩි. දැන් වැඩක් නැහැ. දැන් අර මිනි වල ළඟ ගිහිල්ලා සුසුම් ලාන්න විතරයි තියෙන්නේ. ඒක වලලලා ඒක උඩ මොනියුමන්ට් එකකුත් හදලා මොන හරි ස්මාරකයක් හදලා අයියෝ ඒ ස්මාරකයේ දිහා බලාගෙන අයියෝ මගේ බලාපොරොත්තු අයියෝ මම බලාපොරොත්තු නැදී මං ඉල්ලපු දේ දැන් වැඩක් නැහැ. දැන් ඒක වලලලා දාලා තියෙන්නේ. මගේ බලාපොරොත්තු වලලලා තියෙන්නේ. මම මේ කතා කරන්නේ ස්වභාවික දේවල් ගැන නෙමෙයි. මම මේ කතා කරන්නේ ආත්මික දේවල් ගැන සහ යහපත් ඉල්ලීම් ගැන. දෙවියන් වහන්සේ මොනවා හරි වාගේ ඔයා ඉල්ලපු දෙයක් යහපත් දෙයක් දෙවියන් වහන්සේගේ සැලැස්මට අනුව තියෙන දෙයක් ඔයා ඉල්ලලා ලැබුණ නැත්නම් සමහර විට ඔයා ඒක වළලලා දාලා ඇති. සමහර දෙවියන් වහන්සේ ඔයාට කතා කරලා කියලා ඇති ඔයාව දෙවියන් වහන්සේ පාවිච්චි කරන්න යන විදිය. අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ ඒක. ඒ වගේ ස්වාමින් වහන්සේ ඔයාට කියලා ඇති දේවල් ඔයාට ඔයාත් ඔයා හරහා කරනවා කියලා හරියට ජෝසප්ට කිව්වා වගේ. ජෝසප්ට කිව්වා ඔයා රජ වෙනවා කියලා. හැබැයි ජෝසප් ඉන්නේ කොහෙද? පෝටිපරියේ ගෙදර වහලෙක් හැටියට. ඊට පස්සේ හිර ගෙදර හිරකාරයෙක් හැටියට. බලාපොරොත්තු ඉවරයි. ජෝසප්ගේ බලාපොරොත්තු වලලා දැම්මේ නැහැ ජෝසප්. නමුත් මං කියන්නේ ඔයා ඒ වගේ සමහර විට දුන්නේ උන්වහන්සේ කිව්වේ එක දෙයක් දැන් වෙලා තියෙන්නේ වෙන දෙයක්. හරි. මරියාගේ බලාපොරොත්තු නැත්තම් මරියා බලාපොරොත්තුනේ යේසුස් වහන්සේ ඇවිල්ලා ලාසරස්ව නැගිටවන එක. ලාසරස් ඇවිදිනවා දකින්න එක. නමුත් දැන් ලාසරස් ඉන්නේ වල ඇතුලේ, ගුහාව ඇතුලේ. බලාපොරොත්තු එතන වලලා. මරියා අඬනවා දැකලා යේසුස් වහන්සේ ඇතුලෙන් වේදනාවට පත් වෙලා. මරියාගේ වේදනාව, ඒ යුදෙව්වන්ගේ වේදනාව, ඇගේ යෙහෙලියන්ගේ වේදනාව උන්වහන්සේ දැකලා ඇතුලෙන් සුසුම්ලා උන්වහන්සේ කියනවා කොහෙද වලලලා තියෙන්නේ? එතකොට ඒගොල්ලෝ කියනවා මෙන්න ඇවිත් බලන්න. ඊට පස්සේ එතනට යේසුස් වහන්සේ යනවා. ඒ ස්ථානෙට යනවා. ඒ ස්ථානෙට ගිහිල්ලා යේසුස් වහන්සේ මොකද කරන්නේ? අඬනවා. දැන් ඔයගොල්ලෝ පින්තූරේ මවා ගන්න එපා ලංකාවේ හරි වෙන රටක හරි තියෙන සොහොනක් ගැන. එතන නෙමෙයි මං එතනට ගිහිල්ලා තියෙනවා. ඒ ස්ථානෙට ගිහම අපි දැකපු දේ තමයි ඒක ගුහාවක්, ඒක පල්ලෙහාට බහින්න තියෙන ගුහ. මන් දන්නේ ඒකමද ලාසර සිටිය කියලා. හැබැයි කොමරි ඒ වගේ එකක්. ඒ කාලේ මිනි තැන්පත් කරේ ඒ වගේ තැන්වල. සමහර විට ඒකම නොවුනත් ඒ වගේ තැනක්. හරි. බහින්න තියෙනවා පල්ලෙහාට ගොඩක්. බැහැලා රිංගලා යන්න තියෙනවා කෙරවලට. හරිද? ඒතර යනකොට තැන් තැන්වල මිනි වලලා තියෙනවා. හරි. දවස් හතරක් මැරිලා වල ඇතුලේ ඉන්නවා. යේසුස් වහන්සේ එතනට ගිහිල්ලා අඬනවා. හරි. ඒ අඬන්නේ ලාසරස් නිසා නෙමෙයි. ඒ අඬන්නේ ලාසරස් මැරිච්ච වේදනාවට නෙමෙයි. ඒ අඬන්නේ මරණය ජීවත් වෙන අයට කොච්චර වේදනාවක් ගේනවද කියලා. මැරුණාම මැරිච්ච කෙනාට නෙමෙයි වේදනාව තියෙන්නේ, ජීවත් වෙලා ඉන්න අයට. හරි. අපි දැක්ක සුනාමි දවස්වල දහස් ගණන් සෙනග මිය ගියා. හැබැයි වේදනාව තිබුණේ මිය ගියාට නෙමෙයි, ජීවත් වෙච්ච අයට.
සමහර අයට දරුවෝ නැති වුණා, ස්වාමි පුරුෂ නැති වුණා, භාර්යාව නැති වුණා, දෙමාපියෝ නැති වුණා. වේදනාව තියෙන්නේ ජීවත් වෙලා ඉන්න අයටයි. ඒ නිසා යේසුස් වහන්සේ ඇඬුවේ ඒ මරණය කියන දේ නැත්නම් ඒ දන් උයනේදී ආදම් කරපු දේ නිසා මරණය මිනිස්යාට උරුම වෙච්ච නිසා ඒ ක්‍රියාව හරහා සිදුවුණු මහා වේදනාකාරී හැඟීම නැත්නම් මිනිස්සුන්ට ඇතිවෙන වේදනාව මරණය කොච්චර වේදනාව ගෙන දෙනවද? ඒකයි යේසුස් වහන්සේ ඇඬුවේ. උන්වහන්සේ මතක් වෙනවා. මොකද උන්වහන්සේ ඒ දන් උයන වෙච්ච දේ දන්නවා හොඳට. උන්වහන්සේ හිටියා. උන්වහන්සේ දැක්කා මොකද්ද වුනේ කියලා. මනුෂ්‍යයව නිර්මාණය කරපු වෙලාවේ මනුෂ්‍යයාගේ ස්වභාවය උන්වහන්සේ දැක්කා. දන්නවා හොඳට. දැන් මේ අවුරුදු ගානකට පස්සේ අවුරුදු 4000කට විතර පස්සේ මෙන්න මරණය කොච්චර වේදනාවක් ගෙනලා තියෙනවද? මොකද උන්වහන්සේටත් කිට්ටු. මේ කට්ටියක් මේ අය. ඒතර උන්වහන්සේට වේදනාව දැනුණා. මරණයේ තියෙන වේදනාව. ඊට පස්සේ යේසුස් වහන්සේ අඬනවා දැකලා. යේසුස් වහන්සේ අඬනවා දැකලා යුදෙව්වරු කතා කරලා කියනවා මුන් වහන්සේ නැත්නම් මේ යේසුස් වහන්සේ ලාස්රස්ට කොච්චර ආදරේ වුණාද බලන්න කියලා කියනවා. එයා මම හිතන්නේ ඒගොල්ලෝ වරදවල තීරුම් ගත්තා. යේසුස් වහන්සේ ඇඬුවේ ලාස්රස් දිසා නෙමෙයි. බුදුනස දන්නවනස මොකද කරන්න යන්නේ කියලා. යුදෙව්ව හිතුවා යේසුස් වහන්සේ යන්න ලාසරස් වෙනුවෙන් කියලා. මොකද යුදෙව් දන්නේ නැහැ උන්වහන්සේ ඊළඟ මොහොතේ කරන්න යන දේ මොකද්ද කියලා. හරි. ඊට පස්සේ මොකද වුනේ? ඔවුන්ගේ සමහර අය කියනවා අන්ධයාගේ ඇස් පෑදුව කෙනා මෙයාට නොමැරීන්ට සලස්වන්ට බැරි වුණානේ. මේ අන්ධයන්ගේ ඇස් ඇරියා ලොකු ලොකු හාස්කම් කරා මරණයෙන් බේරගන්න බෑනේ. ඕක මමත් අහලා තිනවා ගොඩක් අය කියනවා. කොච්චර මොනා කළත් හැමෝම මැරෙනවනේ. මරණින් කාටවත් බේරෙන්න බෑ. මරණය පොදුයි. ඇත්ත. හැබැයි යේසුස් වහන්සේට පුළුවන් මැරණයෙන් නැගිට්ටවන්න. එයාට විතරයි ඒක කරන්න පුළුවන්. මේ ලෝකේ වෙන කිසිම කෙනෙකුට කරන්න බෑ ඒක. මරණයෙන් නැගිට්ටන එක. විශේෂයෙන්ම මැරිලා දවස් 4ක් වල ඇතුලේ ඉන්න නැගිටවන්න යේසුස් වහන්සේට පුළුවන්. හැබැයි මිනිස්සු හිතනවා අන්දේව හර හාස්ක හරි ඔක්කොම කරයි මරණය පොදුයි ඔක්කොටම නෑ. මරණය පොදු නෑ ඔක්කොට. මරණය පොදුයි. හැබැයි අපි නැගිටිනවා සදාකාලික ජීවනයට. අන්න ඒකට උන්වහන්සේ ඉඟියක් දුන්න මේ හරහා යුදෙව්වන්ට. හැබැයි යේසුස් වහන්සේ මේ ක්‍රියාව ගොඩක් ගොඩක් මං හිතන්නේ උන්වහන්සේගේ ක්‍රියාවෙන් වැඩිපුරම බලපෑමක් ඇති වෙච්ච කෙනා තමයි මරියා. හරි. එතකොට යේසුස් වහන්සේ මොකද කරන්නේ? ඊළඟ පදේ 38 වෙනි පදේ අපි කියවන්නේ. එවිට යේසුස් වහන්සේ නැවතත් තමන් තුළ සුසුම් ළමින්. එක නැවතත් සුසුම් ළමින්. සොහොන් ගේ ළඟට ආවා. ඒක වනාහි ගුහාවක්ය. ඊට ගලක් හේතු කර තිබුණේ. උන්වහන්සේ එතනට ආවේ සුසුම් ළමින්. උන්වහන්සේ ඇඬුවා. උන්වහන්සේ අඬලා සුසුම් ළමින් ගුහාව ළඟට එනවා. යේසුස් වහන්සේ කතා කරලා කියනවා ගලහක් කරන්න. ගලහක් කරන්න. ගලහක් කරන්න කිව්වහම මාතා. දැන් මරියා දන්නවනේ මාතා තමයි ඉස්සල්ලාම කිව්වේ ස්වාමීනි දැන් වුණත් පියාණන් වහන්සේ ඔය යමක් කිව්වොත් ඉල්ලනවා කියලා මාතා කිව්වා යේසුස් වහන්සේට මිට ඉස්සල්ලා. දැන් එහෙම කියපු මාතා ඊළඟ මොහොතේ කතා කරලා කියනවා මාතා කියනවා ස්වාමිනී එයා මැරිලා දවස් 4ක් ඒ නිසා ගොඩක් ගඳ ගහයි අරින්න එපා මේක. ඔයා කිව්වට අරින්න කියලා ගඳ ගහයි. ඒ කියන්නේ දැන් මරියා sorry මාතා හිතාගෙන ඉවරයි ශරීර කුණු වෙලා. හරි ඔක්කොම ඉවරයි. දැන් බලන්න ඒගොල්ලන්ගේ මානසිකත්වය. ඔක්කොම ඉවරයි. දියාරුල ගිහිලා පණුව ගහලා කුණු කුණු වෙලා මාමිනිය කුණු වෙලා දවස් 4ක් ඉතින් අරින්න එපා නොකියා කියමයි කිව්වේ. දැන් ස්වාමිනී දවස් 4ක්නේ ගඳ ගොඩාක් ඇති. යේසුස් වහන්සේ කතා කරලා කියනවා මාතට මෙහෙම දෙයක්. හරි. යේසුස් වහන්සේ කතා කරලා කියනවා නුඹ විශ්වාස කළොත් දෙවියන් වහන්සේගේ මහිමය දකින්නේ ය කියා මා කියවනු වේද?
මං කිව්ව නේද ඔයා විශ්වාස කරොත් දෙවියන් වහන්සේගේ මහිමය දකිනවා කියලා. මාතර කතා කළා කියන්නේ. හරි. මාතර කතා කළා කියනවා. දැන් මේ මේ දෙන්නම දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ සූදානම් කරනවා. මරියනම් මං හිතනවා දැන් අඬලා වැළපිලා කෑ ගහලා ඉන්නවා ඇති. මාතා කියනවා ස්වාමිනී දවස් හතරක් ගඳ ඉවස ගන්න බැරි වෙයි. උන්වහන්සේ කියනවා විශ්වාස කරන්න දෙවියන් වහන්සේගේ මහිමය දකින්න. අන්න ඒක කිව්වට පස්සේ එවිට ඔහු ගල ඉවත් කරා. ගල ඉවත් කරා. උන්වහන්සේ කිව්වා ගල අහක් කරන්න. ඒ ගල අහක් කරන්න කියලා කිව්වේ විශ්වාස කරන ඔබ විශ්වාස කළොත් බොහෝ දේ දකින්නට යනවා කියලා තමයි මාතට කිව්වේ. දැන් මේ වෙලාවේ මරියා ඇත්තෙන්ම සියලු දේ අතහැරලා තියෙන්නේ. මරියා දන්නේ නැහැ මොකද්ද වෙන්න යන්නේ කියලා. මරියා විශ්වාස කරන්නේ නැහැ. ඒ කියන්නේ යේසුස් වහන්සේ මෙයා නැගිටවනවා කියලා දන්නේ නැහැ. මරියා ඉන්නේ පැත්තක. මාතට කියනවා විශ්වාස කළොත් ඔබ බොහෝ දේ දකින්නවා කියලා මා නුඹට කිව්වා නෝවේද? හරි. එතකොට අපි විශ්වාස කරනවා කියලා කිව්වහම ගොඩක් වෙලාවට අපි මනසින් නැත්නම් මොලෙන් නැත්නම් බුද්ධියෙන් විශ්වාස කරනවා දේවල්. ඒ බුද්ධියෙන් විශ්වාස කරන අපි දේවල් දකින්න ඕනේ. ස්වභාවික තලයේ දැක්කොත් විශ්වාස කරනවා. තොමස් කිව්වෙත් ඒකනේ. නමුත් ආත්මිකව විශ්වාස කරන්න නම් අපිට ආත්මික අත්දැකීමක් තියෙන්න ඕනේ. ඒ ආත්මික තලයේ අපිට අත්දැකීමක් ලැබුණොත් විතරයි අපිට විශ්වාස කරන්න පුළුවන්. නැත්නම් ආත්මයෙන් විශ්වාස කරන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් මේ 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 අය යුදෙව්. දැන් තාම යේසුස් වහන්සේ මහිමාන්විත වෙලා නැහැ. යේසුස් වහන්සේ නැවත නැගිටලා නැහැ. ශුද්ධාත්මයන් වහන්සේ වැගිරිලා නැහැ. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට දකින්න ඕනේ දෙයක්. ඒගොල්ලන්ට ඇස් වලින් දකින්න ඕනේ. අන්න ඒ අත්දැකීම තමයි යේසුස් වහන්සේ මේ අයට දෙන්නේ. මම හිතනවා මම විශ්වාස කරන එක නිසා තමයි යේසුස් වහන්සේ ඕනකමින් පරක්කු වුණේ. ගොඩාක් දේවල් උන්වහන්සේ කරනවා. දෙවියන් වහන්සේ යමක් කරනකොට එක දෙයකට විතරක් ඒ දේ බලපාන්නේ. ඒ උන්වහන්සේ එක දෙයක් තුලින් බොහෝ දේ ඉෂ්ට කරගන්නවා. ඒකයි දෙවනසේ ක්‍රමේ. එතකොට මේ මරියා බලන් ඉන්නවා. මාතා විශ්වාස කරන්නේ නැහැ. නැත්තම් විශ්වාස කරන්න කියලා යේසුස් වහන්සේ මරියා මාතට කියනවා. එතකොට මේ විශ්වාසය නැත්තම් මේ අත්දැකීම තුල තමයි කැපවීම එන්නේ. දැන් බලන්න කැපුණේ නැත්තම් විශේෂයෙන් අපි මේ ඉන්න වාතාවරණය තුළ අපි උදාහරණයක් ගමු. අපි මේ ඉන්න වාතාවරණය තුළ බොහෝ දෙනා බොහෝ දේ කියනවා. හරි, ගොඩාක් අය එක එක දේවල් කියනවා. සමහර අය පිටරට යනවා, සමහර අය දේවල් කරනවා, සමහර අය දේවල් ඇජස් කරගන්නවා. දැන් දෙවියන් වහන්සේ කිව්වනම් මම නුඹව අනාථයන් මෙන් අතහරින්නේ නැහැ කියලා. දැන් මම වරදවා තේරුම් ගන්නවා, පිටරන්නේක වරදක් නෙමෙයි යා. වර්ධව තේරුම් ගන්න එපා එක. මම කියන්නේ අපි ඔප්ෂන්ස් දාන්න යනවා කියලා. මම ඒකයි අදහස් කරන්නේ. අපේ දේවල් කරන්න යනවා. අපි මානසිකව දේවල් කරන්න යනවා. දැන් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කිව්වා මා නුඹලා සමග සිටිනවා ලෝකාන්තිමේ දක්වා. එතකොට මම ඒක විශ්වාස කරනවද? මම එහෙන් දැකපු දේ නිසාද මම විශ්වාස කරන්නේ? නැත්නම් මට ආත්මික අත්දැකීමක් තියනවද? ඔබට ආත්මික අත්දැකීම ආවොත් තමයි, නැත්නම් ලැබුණොත් තමයි ඔබගේ ආත්මිකව අදහන්න, විශ්වාස කරන්න, ආත්මිකව විශ්වාසය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඒතර මේ ස්වභාවික අත්දැකීම මරියාට සහ මාතාට සහ මේ කටිට දුන්න අත්දැකීම අපි අත්දකින්න ඕනේ ආත්මෙන්. දැන් ඒක තමයි පෙන්තකොස දවසේ ශුද්ධාත්මයන් වහන්සේගේ වැගිරීම හරහා ගෝලයන්ට සිද්ධ වුණේ. ඒක ආත්මික අත්දැකීමක්. ඒක ස්වභාවික අත්දැකීමක් නෙමෙයි. හරි, ඒක ආත්මික අත්දැකීම. ශුද්ධාත්මයන් වහන්සේගේ වැගිරීම. ඒ අත්දැකීමත් එක්ක ඒගොල්ල සම්පූර්ණ පරිවර්තනය වුණා. නමුත් ඊට කලින් මේ කතාවේ හැටියට මරියා සම්පූර්ණ වෙනස් වුණා මේ අත්දැකීම තුළ. ඒක තමයි යේසුස් කතා කරලා කියන්නේ ගල අහක් කරා. යේසුස් කතා කරලා යාඥා කරනවා. ඊට පස්සේ උන්වහන්සේ යාඥා කළා කියනවා මාගේ වචන ඇසු නිසා ඔබට සුති කියලා. ස්වාමීන් ඔබ මාගේ වචන ඇසු නිසා ඔබට සුති කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? ඔබ නිතරම මගේ වචන අසනවා. ඒ කියන්නේ එක කිව්වේ වටේ ඉන්න මිනිසුන්ට. අපි ඊළඟ පදේ දාමු 43. දාලා ඉවරලා යේසුස් වහන්සේ කතා කරලා කියනවා මෙසේ උන්වහන්සේ මෙසේ කියා ලාසරස් පිටතට එන්නයි මහා ශබ්දයකින් කෑගාලා කිව්වා. ලාසරස් එළියට එන්න. එච්චරයි කිව්වේ. හරි. ඒ වෙලාවේදී මොකද වුනේ?
අපි දකින්න ඊළඟ පදේ මෙන්න මැරිලා හිටපු කෙනා හරි මැරි සිටි තැනත්තා මැරිලා දවස් 4ක් ගුහාව ඇතුලේ හිටපු මිනිස්සයා එළියට ආවා ඔහුගේ අත්පා වස්ත්‍රවලින් මෙද තිබුණා රෙදි කඩකින් මුහුණ ඔතා තිබුණා ඔහු මුදායන්ට හරින්ට යේසුස් වහන්සේ උන්ට කිව්වා මෙයාව ගලවලා බැමි නැත්තම් ඒ ඒ ඔතල තිබිච්ච ඒ වලින් ගලවලා එයාව යවන්න ඊට පස්සේ මොකද වුනේ මරියා වෙතට ආවා වූ යුදෙව් වූ බොහෝ දිනක යේසුස් වහන්සේ කළ දේ දැක උන්වහන්සේ කෙරෙහි අදාගත්තා එතන මරියාත් එක්ක ආවා ඔතන මරියාත් එක්ක විතරක් නෙමෙයි යුදෙව් ආවේ තව ගොඩාක් යුදෙව්ව හිටියා තව ගොඩාක් යුදෙව්ව හිටියා උතන හැබැයි මරියා ගැන සාපෝ සදාහන් කරන්නේ යොහාන් උතන එතන මරියාගේ පරිවර්තනයක් ඇති වෙච්ච නිසා මරියා සමග ආවා යුදෙව්වරුන්ගේ බොහෝ දිනක අදාගත්ත ඇයි දන්නවද මරියාගේ ජීවිතය සම්පූර්ණ වෙනස් වුණා මෙතන සම්පූර්ණ පරිවර්තනයක් ඇති වුණා ඇයි ඒ අත්දැකීම නිසා එතනින් පස්සේ මරියා සම්පූර්ණ කැප වුණා ඒක තමයි අපි දකින්නේ පස්සේ ඊළඟ පරිච්ඡේදයේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ ඉඳන් අපි දකිනවා කොහොමද මරියා ඇවිත් අර ඇගේ මුළු ජීවිතේම යේසුස් වහන්සේගේ පාද ළඟ වගුරුවනවා යේසුස් වහන්සේගේ පාද ඇගේ මුළු ජීවිතේ වගුරුවනවා ඇගේ මුළු අනාගතය යේසුස් වහන්සේගේ පාද ළඟ වගුරුවනවා ඒ කැපවීම දෙන්න පුළුවන් වෙන්නේ අත්දැකීමක් ලැබුවොත් විතරයි ඒ අත්දැකීම අපිට අද දවසේ ආත්මික අත්දැකීමක් වෙන්න යනවා මොකද යේසුස් වහන්සේ මේ හාස්කම කරේ පරණ ගිවිසුම ඇතුළේ ඉඳගෙන මේ වෙනකොට අලුත් ගිවිසුම ස්ථාපිත වෙලා නැහැ මේ වෙනකොට ක්‍රියාත්මක උනේ යුදෙව්වන්ට ක්‍රියාත්මක වෙච්ච වියවස්ථාවේ ගිවිසුම ඒ වියවස්ථාවේ ගිවිසුම තුළ ඉඳගෙන තමයි යේසුස් වහන්සේ මේ හාස්කම කරේ නමුත් දැන් අපි ඉන්නේ අලුත් ගිවිසුම තුළ අනුග්‍රහයේ ගිවිසුම තුළ ඒ සියලු දේ ආත්මිකව නිසා අපි ආත්මික අත්දැකීම් ලබන හාස්කම් කියන්නේ වෙන දෙයක් හාස්කම තියෙන්නේ වදන්නද හාස්කම තියෙන අනි භක්තිකයන්ට කියලා යේසුස් වහන්සේ කිව්වේ හාස්කම තියෙන්නේ අනි භක්තිකයන්ට හරි හැබැයි ආත්මික අත්දැකීම තියෙන්නේ යේසුස් වහන්සේ තුල ගොඩ නැගෙන අයට එනිසා ඔයා ආත්මික අත්දැකීමක් ලබන්න ඕනේ හරි අද කාලේ කනගාටුට කාරණේ සභාව ඇතුලේ සභාවයට මිනිස්සු යන්නේ හාස්කම් දකින්න ස්වභාවික හාස්කම් දකින්න කනගාටුයි ගැලවීම ලැබලත් දන්නේ නැහැ. සමා වෙන්න එහෙම කිව්වට. මොකද ගැලවීම තුලට ආපු අය නිතර හොයන්නේ ආත්මික අත්දැකීමක් නිසා. හරි. ඒ ආත්මික අත්දැකීම ශුද්ධ ආත්මයන් වහන්සේ හා අත්දැකීම. අනේක. ඒ අත්දැකීම ලබන්න. හරි. අන්න එතකොට යාලේපේ නිදහස් වෙනවා. අපි සැක්‍රිෆයිස් වෙනකොට. හැබැයි පූජාවක් වෙන්න නම් ඒ අත්දැකීම ලැබලා තියෙන්නේ කැපවීම දෙන්න නම් ඒ අත්දැකීම ලැබලා තියෙන්නේ අපි කැපවීම තියනවා නම් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කෙරෙහි උන්වහන්සේ නිරන්තරයෙන් අප සමග සිටින බව අපිට දැනෙන්න යනවා ඒ නිසා අපි සැලෙන්නේ නැහැ මේ වටාපිටාව වෙන දේවල් වලට අපි හෙළ වෙන්නේ නැහැ එම් වෙනකොට ඒ නිසා මගේ සහෝදරය සහෝදරිය අද දවසේ දෙවියන් වහන්සේ ඔයාව ධෛර්යමත් කරනවා අව ශක්තිමත් කරන ශුද්ධ ආත්මයන් වහන්සේ ඔයා තුල ඉන්න ශුද්ධ ආත්මයන් වහන්සේම ඔයාට කතා කරනවා ඒ තමයි බය වෙන්න එපා කැළඹෙන්න එපා සම්පූර්ණ කැප වෙන්න ඔයාගේ ජීවිතේ වගුරවන්න යේසුස් වහන්සේගේ පාද පාමුල එකෙන් අදහස් කරන්නේ මිනිසයන් වෙනුවෙන් ඔයා දිය වෙන්න ඔයා වැගිරෙන්න දියර පූජාවක් වගේ වැගිරෙන්න අන්න එතකොට දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ වාව නිසි මාර්ගේ නිසි තැන්වල උසස් කරමින් උන්වහන්සේ අරන් යන්න යනවා. ආමේ ඒක තමයි දෙවියන්සගේ අභිප්‍රාය ඔයාගේ ජීවිතය කෙරෙහි. ඒ නිසා ඒ ආත්මික අත්දැකීමට පිපාසා වෙන්න. ඔයාගේ අතුලාන්ත පිපාසාවක් තියෙන්න ඕනේ. හරියට මුවෙක් දිය දොලට පිපාසා වගේ. හරි මරණය දැක දැක වතුර ළඟට යනවා. ඇයි වතුර නැතුවට ඉන්න බැරි නිසා. ඒ වගේ වටා පිටාවේ මොනව වුණත් ඔයා යනවා යේසුස් වහන්සේගේ වැගිරීමට. නැත්නම් උන්වහන්සේගේ පාද ළඟ වැගිරෙන්න. උන්වහන්සේගේ සේවයට, උන්වහන්සේගේ කාරණයට, ඒ ආත්මික සේවය නම් ඔබගේ ශරීර ජීවමාන යාගයක් කොට ඔප්පු කිරීමයි. අන්න ඒකට ඔයා යනවා. මරණය තියා මොන දේ වුණත්.
ඒ කැපවීම අප තුළ ඇතිවෙන්න ඕනේ. ඒක ඇති කරගන්න බෑ. කාටවත් ඒක ඇති කරන්නත් බෑ. ඒ නිසා මගේ සහෝදරය සහෝදරියන් අද දවසේ දෙවියන් වහන්සේ ඉදිරියේ වාගේ සම්පූර්ණ ජීවිතේ කැප කරන්න. එදා පාවුලතුමා කිව්වා වගේ කියන්න. ගලාති 2:20 කියනවා වගේ මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසපත්වේ සිටිමි. එහෙත් මම ජීවත් වෙමි. නමුත් මානව ක්‍රිස්තුස් වහන්සේ මා තුළ ජීවත් වෙනසේක. මාංශේ මා ජීවත් වෙන මේ ජීවිතය. තවදුරටත් මා ජීවත් වන්නේ මා උදෙසා නොව මා වෙනුවෙන් දිවිපිදුවා වූ ස්වාමින් වහන්සේ උදෙසායි. අන්න එහෙම කියන්න අපි ඔක්කොටම පුළුවන් වෙන්න ඕනේ. අන්න එතකොට තමයි සම්පූර්ණ කැප වුණු පූජා වුණු ජීවිතයක් වෙන්නේ, ප්‍රසන්න වූ ජීවිතයක් වෙන්නේ. අපි යාඥා කරමු. ස්වාමිනී, අපි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ අප වෙනුවෙන් කැප වුණ නිසා. ඔබ වහන්සේගේ ජීවිතය, ඔබ වහන්සේගේ වටිනා වූ ජීවිතය අපි වෙනුවෙන් පූජා කරන්න තරම් ඔබ වහන්සේ අපිට ආදරය කළා. පියාණන්ට කීකරු වුණා. ඒ නිසා ස්වාමිනී මෙන්න දැන් ඔබ වහන්සේගේ ශුද්ධ වූ දෑතට අපි සිරු දෙනා බාර වෙනවා ස්වාමිනී. මේ තීරණාත්මක කාලේ මුළු ලෝකෙම අන්ධකාරයෙන් වැසී තිබෙන වෙලාවක, මේ ලෝකේ ජනයා ඝන අන්ධකාරයෙන් වැසී තිබෙන වෙලාවක ඔවුන්ට ඔබ වහන්සේගේ ආලෝකය විහිදවන පිණිස කැපවෙන්න මෙන්න ස්වාමිනී අප තුල ඒ අත්දැකීම ඇති කරන්න. ශුද්ධාත්මයන්නි, ඒ අත්දැකීම මේ සෑම දිනකට ලබා දෙන්න කියලා මම යාඥා කරනවා. දෙවියන්නි, ඔබ වහන්සේ තුල ශක්තිමත්ව ගොඩ නැගෙමින් ඔබ වහන්සේගේ සැලැස්ම කැමැත්ත සම්පූර්ණ නිශ්චය කරමින් ඔබ වහන්සේට ලංව යන පිණිස, ගමන් කරන පිණිස, මේ ගමන ඔබ වහන්සේ තුල ගමන් කරන පිණිස මෙන්න ස්වාමිනිය අත්දැකීම මේ සියලු දෙනාට ඔබ වහන්සේ ලබා දෙන්න කියලා මම ඉල්ලනවා ස්වාමිනිය. ඔබ වහන්සේගේ ශුද්ධ වූ දයාවට මේ සියලුම සහෝදර සහෝදරියන් ඔබ වහන්සේගේ දරුවන් මම බාර කරනවා ස්වාමිනිය. ඒ ආදරය ඔබ වහන්සේ දැනෙන්න සලස්වන්න. ඒ තුල කැපවීම ඔබ වහන්සේ ස්ථිර කරන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හොඳයි, අපිත් එක්ක තුන් සිවුනට අපි ස්තුතිවන්ත වෙනවා දවසෙත්. අපි හෙටත් මම ඔගලොත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා මේ වගේම කතා බහක් එක්ක. හෙට ගොඩක් වෙලාවට සජීවීව අපි නැත්තම් මේ වගේ නෙමෙයි වෙන ආකාරයකින් අපි හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, එතකන් ජෙසුපීටයි සිදු දෙනට.